සමගිය ජනබලවේගයෙන් මෙවර මහමැතිවරණයට තරඟව දින අපේක්ෂකින්ගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් පැවැත්වෙන ජන හමුමාලාවේ තවත් ජන හමුවක් අද පෙරවරුවේ කැස්පෑව ප්‍රදේශයේදී පැවැත්වුණා. ඒ සමගිය ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් රටේ තිබෙන සුපුරුදු දේශපාලන සංස්කෘතිය තමයි කොටසක් දිනුම් කොටසක් පරා. ඒ ක්‍රමය තමයි බොහෝ දුරට නිදහසෙන් පස්සේ අපේ රටේ ක්‍රියාත්මක වුණේ. මම විශේෂයෙන්ම ඔබතුමන්ට කියන්න කැමති සෑමෝම දිනවල ඒ ආර්ථික සමාජීය දේශ සංකල්පය අපේ රට පුරාවටම දියත් කරනවායි කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්න කැමතියි. බොහෝ දෙනෙක් අහනවා රටේ අගමැතිතුමාගෙන් කොහොමද රටේ ආර්ථික ප්‍රශ්නය විසඳන්නේ. ඇත්ත වශයෙන්ම එතුමාට විසඳුමක් නැහැ ප්‍රශ්නය පිළිබඳව අවබෝධයක්. ලෝකයේ සියලුම රටවල් මේ වගේ මහා ආර්ථික ප්‍රපාතයකින් ගොඩාවේ ජනතාව අතට මුදල් දීලා මූල්‍ය උත්තේජක පැකේජයන් ක්‍රියාත්මක කරලා ඒ තුලින් මුදල් සංසරණය ප්‍රගුණ කරලා ආර්ථිකය ගොඩනැගීම. ඒ දේ නොකරන එකම රට සහ ආණ්ඩුව මේ අපේ රටේ තමයි මොනවත් කරන්නේ නැහැ. මේ අතර පිළියන්තල ප්‍රදේශයේ පැවති ජන හමුවක් සඳහාද සජිත් ප්‍රේමදාස මහතා සහභාගී වුණා. අද රටට අවශ්‍ය වෙලා තිබෙන්නේ මනුෂ්‍යත්වයේ රජයන යුගයක්. සොඳුරු ආණ්ඩුවක්. ජනතාවගේ ප්‍රශ්න ඉදිරියේ විසඳුම් සපයන ආණ්ඩුවක් ධනාත්මක පිළිතුරු ලබා දෙන රජය. නමුත් අද වෙනකොට මේ රජයට ජනතාවගේ ප්‍රශ්න ඉදිරියේ රජය අකර්මණ්‍ය වෙලා තිබේ. රජයේ අපහසුතාවයට පත් වෙලා තිබේ. මේ ආණ්ඩුව පොරොන්දු වුණා 104 සහන පොලියට සහන ණය ලබා දෙනවා කියලා. අද වෙනකම් මහ පොළවේ ඒක යථාර්ථයක් බවට පත් වෙලා නැහැ. අනිවාර්යෙන්ම මේ ආණ්ඩුව පිහිටවල මම ජනතාව බලාපොරොත්තු වෙන 104 සහන පොලිය සහන ණය ලබා දෙන්නටයි කියන එක මම ප්‍රකාශ කරන්නම්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.